ෆයිබොප්ටික් තාක්ෂණයේ විස්මය විඳගන්න. ඔබේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක SLT ෆයිබර් වලට අප්ග්‍රේඩ් කර ඔබේ නිවස බලගන්වන්න. 1212 අමතන්න. යිබෝන බෙක්වන්නේ අද දෙරන මධ්‍යහන පත් විකාශය සමගින් ප්‍රථමේ අවධානයම කරන්නේ පුවත් ශීර්ෂ පාලකත. රට තුළ කිසිදු ඖෂධ හිඟයක් නැහැ. සෞඛ්‍යමති පාර්ලිමේන්තුවේදී කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සමුළුවට සියල්ල සූදානම්. සුභාරංචිය ලැබෙනකොටම රටේ ජනතාව ජයගෝසා පවත්වන දවසක් බවට පරිවර්තනය වෙනවා. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද. මොහොත සති කීපයකට කලින් ෆෑරන් ලව්ලි මෙන් ගෑවට පස්සේ මාක්ස් අඩු වෙලා ෆෑනස් වැඩි වෙලා. මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලව්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. දින කිහිපයක් පුරා කොළඹ ගොඩ ගැසුණු කසල අරුවක්කාළු සනීපාරක්ෂක කසලාංගණයට බැහැර කිරීම කොළඹ මහනගර සභාව විසින් මෙවන විට ආරම්භ කර තිබෙනවා. කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා නොකරන ලෙසට අභියාචනාධිකරණයේ නියෝගයක්ද ලබාගෙන තිබෙනවා. කොළඹ ගලිකසල කෙරවලපිටියේ කසලාංගණයට බැහැර කිරීම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ විසින් අතර කරනු ලැබුවේ පසුගිය සඳුදායි. එවැනි පසුබිමක කොළඹ කසල අරුවක්කාළු ප්‍රදේශයේ සනීපාරක්ෂක කසලාංගණයට රැගෙන යාමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබෙනවා. යනුව කසල රැගත් රථ 17ක් ඊ අරුවක්කාළු සනීපාරක්ෂක කසලාංගණය වෙත පැමිණ තිබුණා. එලෙස එක් රථයක ප්‍රවාහනය කරන කසල ප්‍රමාණය මෙට්‍රික් ටොන් 10කට ආසන්නයි. දින ගණනාවකින් පසු කොළඹ නගරයේ බොහෝ ස්ථානවල කසල ඉවත් කිරීමට අද පියවරගෙන තිබෙනු දක්නට ලැබුණා. කොළඹ නගරික කොමසාරිස් පාලිත නානායකාර මහතා සඳහන් කළේ දිනකට කසල ටොන් 200ක් පමණ අරුවක් කාළු වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි. මෙරට රෝහල් තුළ කිසිදු ඖෂධ හිගයක් නැතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා ඊයේ මේ බව සඳහන් කළා. පහුගිය දවස්වල පුවත්පත්වල පළ වුණා රෝහල්වල විශාල ඖෂධ හිගයක් තියෙනවා කියලා. මේ ලයිස්තුවේ කියන්නේ මොකක්ද? මේ ලයිස්තුව අපිට එවනවා ඖෂධ අඩු වෙනකොට. ඒ ලයිස්තුව පෙන්නලා ඒවා හිඟයි කියලා මේ අමූලික බොරුවක් තමයි මේ GMO එකේ 3-4 දෙනෙක් කරේ. නමුත් දැන් ඒක ඔක්කොම එළිදරව් වෙලා තියෙනවා. රත්නපුරේ අඩුයි කිව්වා. රත්නපුරේ අධ්‍යක්ෂවරයා නිවේදනයක් නිකුත් කරා මේක අමූලික අසත්‍යයක්. දැන් අපි අහන්නේ ඖෂධ රටට විශාල මුදලක් ගෙවලා ගෙන්නද්දී අර නෙවිල් ප්‍රනාන්දු රෝහලට මිලියන 150ක 60ක තාම රජයට පවරාගෙන නැති වෙලාවක ඖෂධ ලබා දෙද්දි අපේ ගම්වල රෝහල්වල ඖෂධ නැහැ කියන එක මේ වෙද්දි බොහෝ රෝහල්වල රෝහලට ගියාම දැනගන්න පුළුවන් කාරණාව. දැන් අපි අහන්නේ රජයට නැති. ගරු ඇමතුමා, නැත් ප්‍රශ්න අහනවා නම් ප්‍රශ්න අහන්න. මම උත්තර දෙන්නම්. ගරු මන්ත්‍රීතුමා, කරුණාකරලා ඔබතුමා දෙවෙනි අතුරු ප්‍රශ්න අහන්න. උත්තර දෙන්නේ නැහැනේ, පච කියවනවා. උත්තර දෙන්න ඉන්න තමුන්නාසෙස් ටිකක් සංයමයෙන්. මේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සියලුම මෙහෙයුම් කරන්නේ රජේ. එතකොට පුද්ගලික රෝහල් වල නිදාස් සෞඛ්‍ය සේවයක් තියෙනවද? නිකන් රෝගීන්ට බෙහෙත් දෙනවද? දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගිහිල්ලා බලන්න නොමිලේ බෙහෙත් දෙනවා. නිකන් දෙන්නේ රජේ නිසා. නමුත් ඒකේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒක තියෙන්නේ බැංකුවට අයිතිය. නෙවිල් ප්‍රනාන්දුරත් නෙවෙයි. එතකොට බැංකුව කියනවා බැංකුවේ සියලුම ණය ටික ගෙවපු දවසට ඒ ටික පවරනවා. ඉදිරියේදී අපි ඒක ණය ක්‍රමයේ අටුව ඒක ඉග්‍රීමන්ට් එකක් සම් කරලා අයිතියත් සම්පූර්ණයෙන්ම අපි නතු කර ගන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමත් සමග එය රට පුරා ජයഘോഷා නංවන දිනයක් බවට පත්වන බව එම පක්ෂය පවසනවා. හෙට පසුවර තුරට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම ජාතික මහා සමුළුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අවශ්‍ය කරන සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම අපි දෙරණ නාලිකාව ඔස්සේ අපේ රටේ සියලුම ජනතාවට මේ
ජාතික මහෝත්සවය තමන්ගේ ගෙදර ඉඳන්ම දැක බලා ගන්න පුළුවන් විදිහට සජීවීව ලබා දෙන්න අවශ්‍ය කරන පසුබිම හදලා තියෙනවා. හෙට දවසේ අපේ පළවෙනි කාර්යය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි බොහොම පැහැදිලිව අපේ පක්ෂයේ නායකත්වය සමස්ත සියලු දෙනාගේ ආශිර්වාදය තුලින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දී එතුමා පක්ෂ නායකත්වය ලබාගෙන එතුමා විසින් අපි ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයාව හෙට දවසේ ප්‍රකාශ කරනවා. අන්න ඒ සුබදාරංචි පණිවිඩයට තමයි මුළු රටම දැන් ලෑස්ති වෙලා ඉන්නේ. සිංහල අලුත් අවුරුදු උදාව දවසේ පත්තු වෙන රතිඤ්ඤා වගේම ඒ වගේම කිරිබත් කන එක මේ සියලු දේවල්ම සුබ ආරංචිය ලැබෙනකොටම රටේ ජනතාව හැම ගමකම හැම නගරයකම හැම ගෙදරකම ජයගෝසා පවත්වන දවසක් බවට පරිවර්තනය වෙනවා. හෙට මේ රටේ ජනතාවට බලාපොරොත්තුවක් ඇතිවෙන දවසක් මම හිතන්නේ ඓතිහාසික දවසක් වන්නේ ඒ නිසයි හෙට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මම හිතන්නේ නම් පිළිම දැවැන්ත ජයග්‍රහණයක් කියලා අපි හිතන්නේ හෙටින් එළමෙන කාලයත් එක්කලා අපි ආරාධනා කරන සියලුම දෙනාට විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අනිකුත් පක්ෂවලට සියලු දෙනාට එක්කව වෙන්න අපිත් එක්කලා මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙලට එක්කව වෙන්න. ඇතැම් දේශපාලඥයින් සිදු කරන්නේ දිව දෙකේ දේශපාලනයක් බව නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගල මහගල් කඩවල ශ්‍රී සුමන දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සවයට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව මහල් කඩවල බෝසෙවන විහාරස්ථානයේ ශ්‍රී සුමන දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. 2015 මේ ආණ්ඩුව බලයට එනකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාර්ෂිකව ලැබෙන විමධ්‍යගත අරමුදල් විහාරස්ථානවලට වෙන් කිරීම තහනම් කරලා තිබුණේ අපේ නායක ස්වාමීන් වහන්සේ. තමයි සත්‍ය. වෙනමම චක්‍රලේඛයක් ගහලා තිබ්බා විමධ්‍යගත මුදල් පන්සල්වලට වෙහෙර විහාරස්ථානවලට වෙන් කරන්න තහනම්. දැන් කවුද මේ තහංචි දැම්මේ? මහා දේශප්‍රේමී ලොකුවට බෞද්ධකම ගැන කතා කරන අපිටත් වැඩිය මහා උසස් බෞද්ධ. කතාවෙන් එක දෙයක්, ක්‍රියාවෙන් තවත් දෙයක්. මෙවට තමයි කියන්නේ දිව දෙකේ පාලනය කියලා. බෙතර එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. කිසිම අවුලක් නැහැ. ඒ පැත්තට රාජපක්ෂ පවුලින් පිට කෙනෙක් නැහැ කියලා. නැත්තම් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඉන්නවා. මොනවද එතුමාගේ අඩුපාඩු තියෙන්නේ? සිංහලකම තියෙනවා, බෞද්ධකම තියෙනවා. එතකොට දේශපාලනේ නියුතු වෙලා තියෙනවා. ඒ ඔක්කොම තියෙනවා. නමුත් කවදාකවත් රාජපක්ෂ පවුලින් පිට කෙනෙක්ට ඔය අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන එක කිව්වා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් හැටියට මැතිවරණ කොමසාරිස්තුමා ජනාධිපතිවරණය මෙන්න මෙදා කියලා කිව්වම තමයි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කවුද කියලා ඉවරලා අපි හැමදාම එහෙම තමයි වුනේ. අපි ඔබට ඉදිරිපත් කරනවා මේ රටේ මහපොළ වැඩිය ගහලා යන්න පුළුවන්, ඔබේ දියුණුව ගැන සතුටු වෙන්න පුළුවන්, ඔබට දියුණුව ලබා දෙන්න පුළුවන් ජනාධිපති කෙනෙක්. ඔබ බය වෙන්න එපා. ඔබට ගැළපෙන ජනාධිපති කෙනෙක් ලබන 2020 වෙද්දී මේ රටේ පත් කරනවා. අපි ආණ්ඩුව ගද්දි දුන්න පළවෙනි පොරොන්දුව නිදහස දෙනවයි කියන එක. ඒ නිදහස ලබා දීලා මේ ඉස්සරහට ආරය. දැන් බලන්න ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අපේක්ෂක ගත්තොත් රාජපක්ෂල විතරයිනේ. හැබැයි එක්සත් ජාතික පක්ෂේ එහෙම එකක් නැහැ. රනිල් වික්‍රමසිංහට රකින්න පරපුරක් නැහැ. සජිත් ප්‍රේමදාසට රකින්න පරපුරක් නැහැ. කරු ජයසූරිය මේක අයිල්ලුවොත් සමහර වෙලාවට අවුරුද්ද දෙකෙන්ම ජනාධිපතිකම විධායක ජනාධිපතිකම අහෝසි කරලා යයි. මතක තියාගන්න තමන්ගේ පවුල විතරක් රැක ගන්න වැඩ පිළිලක් එක්සත් ජාතික පක්ෂය තුල නැහැ. පාර්ලිමේන්තුවේ අපේ කතානායකතුමා කරු ජයසූරිය මහත්තයා එතුමත් දැන් ප්‍රී ෂූට් කරලා ඔක්කොම කරලා ජනාධිපති චන්දර ජනාධිපති අපේක්ෂක ඇඳුම් මහල ඔක්කොම කරලා දැන් ඉන්නවා එයා ජනාධිපති වෙන්නේ. දැන් අපේ කතාන සමහර මන්ත්‍රීවරු ආරි අපි ඔබතුමාට සුබවතුන ඔබතුමා ජනාධිපති අපේක්ෂා කියනකොට කරු ජයසිරි මහත්තයා නෑ කියන්නේ එහෙම නෑ. තාද්ද නැතු ඉන්නවා ලැබුණොත් කියලා ඉන්නවා. රටට අවශ්‍ය වන්නේ වැඩ කළ හැකි අවංක පාලකයෙක් බව ජාතියේ හඬ සංවිධානය පවසනවා. පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහි කැඳවුම්කරු ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා මේ බව සඳහන් කළා. රටට ආදරය කරන මිනිස්සුන්ට ආදරය කරන හොරා නොකන මිනිස්සුන්ට කෙලින් කතා කරන්න පුළුවන් හොඳ නායකයෙක් આવොත් අපි ඒ නායකයාට පූර්ණ සහයෝගය දෙන්න තමයි අපි තීන්දුව කරගෙන ඉන්නේ. දැඩි කලකිරලි ඉන්නේ මොකද හේතුව? අපි බලාපොරොත්තු උනේ හොඳ රටක්, ජනතා හිතවාදී රටක්, ජන මිනිස්සුන්ට ආදරය කරන රටක්. එහෙම රටක් නෙමෙයි මේ දැන් බිහිවෙගෙන යන්නේ. ඉතින් ඒකට විරුද්ධව තමයි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මට හිතාගන්න බෑ රටේ කරුමෙටද අපේ කරුමෙටද මන්ද අද රට මේ தත්ත්වෙට නැති බංග වෙන தත්ත්වෙට රට
පත් වුණේ කියන එක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව අපි පළවා හරින්න සක්‍රීයව වැඩ කරලා එළුවට පස්සේ බලයට එන අයගෙන් අපි වැඩක් කරගෙන ජනතාවට සේවයක් කරලා ජනතාවගේ යුතුකම් ඉෂ්ට කරන්න එපා. එහෙම නොකර කීව කීව දොර හිටලා ඉඳලා හරියන්නේ නැහැ නේ. බලයෙන් උපරිම වැඩක් කළා ජනතාවේ සිතක් කියලා ඉතින් අපි සතුටක් ලබන්න ඕන. මොකද අපි මේ කවදාකවත් වලදාන වරප්‍රසාද ඒව මේව පස්සේ දුවන පුද්ගලන අපේ තියෙන මුදල් යට කරලා අපේ කාලය යට කරලා තමයි අපි මේව කරේ. අපි ඒකෙන් සතුටක් ලබන්න අපි වැඩ කරන අපිට මේ වෙන වාහනයක් අරගෙන මොකක් හරි පාතනතුර කරන් අරගෙන එහෙම සිගිත චූන්නයක් කරන කිසිම වුමනාවක් නැහැ. අපි අපේ රටට එන්න ඕන අවංක නායකයෝ අවංක පාලකයෝ වැඩ කරන්න පුළුවන් මිනිස්සු. ඒක ගුණාට අඳලා රටත් ගුණාට අඳලා ඒගොල්ලෝ සැප වාහන අරගෙන ඒ වාහන පහයක් දාගෙන ඇම්බුලන්ස් දාගෙන මානසික ලෙඩුන්ට නම් උදව් කරන්නේ නැහැ. හලාල් සහතිකයේ නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලිඛිතව දැනුවත් කර ඇතැයි තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා පවසනවා. සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ හලාල් සහතිකය යනු අන්තවාදී බෙදුම්වාදය ප්‍රචලිත කිරීම සඳහා දරන ප්‍රයත්නයක් බවයි. හලාල් සහතිකය ලබා දීම ඒ පෞද්ගලික අංශයේ කිහිප දෙනෙක් එකතු වෙලා මේ සහතිකය දෙන්න තීන්දුව කරා. කිසිම පෞද්ගලික අංශයක ඔහු රජයක නීතිය අනුව ආගමික අවශ්‍යතාවයකට සහතිකයක් දීලා අලවියක් කිරීමට කිසිම ප්‍රතිපාදන මේ රටේ නීතියේ නැහැ. පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලිඛිතව දැනුවත් කරලා තියෙනවා හලහල් සහතිකය නිකුත් කිරීම ප්‍රමිතිගත කිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතුයි කියලා. කොහෙද මේ රට තියෙන්නේ? ඉන්න ජනතාවගෙන් 90% ඉස්ලාම් නෙවෙයි. ලෝකේ මොන රටේද බහුතරයක් ඉස්ලාම් නොවන රටක හලාල් සහතිකය නිත්‍යානුකූල කරලා තියෙන්නේ? මෙවැනි අන්තවාදී අදහස් ගෙනල්ලා එව්වා දේශපාලන අවශ්‍යතාවය සඳහා දේශපාලන පක්ෂවල මුස්ලිම් ජනතාවගේ ඡන්දය ගන්න බලාපොරොත්තුෙන් මේ රටේ අන්තවාදීන්ගේ ඉල්ලීම මත කරන ලද උත්සාහයක් කියලා තමයි අපට පේන්නේ. එය සම්පූර්ණ මේ රටේ ආගම්වාදයේ අන්තවාදයේ ප්‍රචලිත කිරීමට කරන ලද අනවශ්‍ය කරුණ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? විශාල උද්ඝෝෂණයක් ඇවිල්ලා ජනතාව කුපිත වෙලා හලාල් ලාංඡන දේව ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජනතාව නොසන්සුන් වෙනවා, බෙදීමක් ඇති වෙනවා. කරුණා කළා මේ අනවශ්‍ය ප්‍රශ්න නැති ප්‍රශ්න බවට පත් කර ගැනීමට මේ රජය මැදිහත් වෙන්න එපා. ඒ විලුවේ අවශ්‍ය නායකත්ව දේශපාලන දෙන්න එපා කියලා දැඩි ලෙස කියා සිටිනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගලයේ පළමු රන්දෝරි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහැර මංගලයේ පස්වන සහ අවසන් කුබල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරයේ යෙදුණා. ඊරාත්‍රියේ 7:45ට යෙදුණු සුබ මොහොතින් අවසන් කුබල් පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණු අතර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති සදහතුක කරුණුව වැඩම කරවනු ලැබුවේ දළදා මාලිගාවේ ඇත්පන්තියේ සිංහරාජා හස්තයා විසින්. ඊයේත් දෙස් විදෙස් නරඹන්නන් රැසක් පෙරහැර නැරඹීමට එක්ව සිටියා. Candy Festival is the most famous festival and it is very interesting. We feel here very safe. It is not a good idea to avoid such country like your country because the problem with the terrorism is everywhere. In Europe the same. ඇසළ පෙරහැර මංගලයේ කප් සිටුවීම අගෝස්තු මාස පළමු වනදා සිදු කළ අතර කුඹල් පෙරහැර පසුගිය පස්වනදා ආරම්භ වුණා. ඇසළ පෙරහැර මංගලයේ ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. දරුවෙකු කිරිසින අතරින් ලොව දිනන්නේ කවදාදැයි මව්පියන් දැස් දල්වා බලා සිටින්නේ මහත් බලාපොරොත්තු සහිතවයි. එහෙත් සිය දරුවා මාරාන්තික රෝගයකින් පීඩා විඳින්නේ නම් ඔවුන් ඒ කෙසේ දරා ගන්නද? මේ එවැනි පීඩාවක් සිය කරමත දරාගෙන සිය දරුවා ජීවත් කරවන්නට වෙහෙසෙන මවක හා පියෙකුගේ ආයචනය. මේ මාස 11 වූ යුවනි මෙහාරා විජේවර්ධන දැරිය ගාල්ල හිනිදුම නුගගල මාවතේ විසෙන ඇයට තවත් වැඩිමහල් සහෝදරයෙක් සිටිනවා. ඇය මේ වන විට දරුණු අක්මා රෝගයකින් පෙළෙන බවට ඇය පරීක්ෂා කළ රාගම ශික්ෂණ රෝහලේ හා බුරැල්ල රිජ්වේ ආරයා ළමා රෝහලේ වෛද්‍යවරුන් නිගමනය කර තිබෙනවා. ඇය ජීවත් කරවීමට නම් ඉන්දියාවේ රෝහලකදී අක්මාබද්ධයක් හැකි ඉක්මනින් සිදු කළ යුතු බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ. ඊට වැය විය හැකි මුදල රුපියල් 180,000. එහෙත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතු ඇයගේ පියාගේ වේතනය පමණක් පවුලටම දිවිසරිය වී ඇති බැවින් එය ඉක්මනින් සපුරා ගැනීම මේ මව්පියන්ට සිහිනයක්. එහෙත් දරු සෙනෙහස ඉදිරියේ සියලු පීඩා දරා ගනිමින් මේ මව්පියන් තවදුරටත් අපේක්ෂා සහගතව සිටිනවා. දැන් තවත් පුවත් කිහිපයක්.
කඩුවෙල මහනගර සභාවේ නාගරික මන්ත්‍රී හර්ෂණ ලක්මාල් මහතා මාළඹ ප්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට සමගාමීව ඔහුගේ මැදිහත් වීමෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙත අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකර බාර දීම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරුණා. විදේශවලින් මිරිස් බී ජානනය කිරීම වළක්වාලීමේ අරමුණින් අනුරාධපුර මහයිලුක් පල්ලම ක්ෂේත්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයේ විසින් හඳුන්වා දුන් නවතම මිරිස් බීජ විශේෂය වන MICH-HY.1 බීජයෙන් වර්ධනය වූ මිරිස් පැළවලින් අස්පනු නෙලීම අනුරාධපුර පුලියම්කුළුම ප්‍රදේශයේදී පසුගිය දා සිදු කෙරුණා. අවධානය ක්‍රීඩා පුවතක් වෙතට. 32 ජාතික ජීවිතාරක්ෂක තරගාවලියේ ඊයේ නාරාහෙන්පිට පොලිස් පිහිනුම් තටාකයේදී ආරම්භ වුණා. නොවැම්බර් මාසයේ එංගලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයේ ජීවිතාරක්ෂක ක්‍රීඩාවලියල සඳහා තේරීම් කටයුතු සිදු කිරීම මෙම තරගයේ මූලික අරමුණයි. ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන 32 ජාතික ජීවිතාරක්ෂක තරගාවලිය ඊයේ සහ අද යන දෙදින තුළදී පැවැත්වෙනවා. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජය සහ පාසල් 15ක් නියෝජනය කරමින් එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 150ක්. නොවැම්බර් මාසයේ එංගලන්තයේ පැවැත්වෙන පුදුරාජ්‍ය මණ්ඩලයේ ජීවිත ආරක්ෂක ක්‍රීඩාවලිය සඳහා තේරීම් කටයුතු සිදු කිරීම මෙම තරගයේ මූලික අරමුණයි. මෙවර විට ලකුණු සටහන අනුව පොලිස් ක්‍රීඩා සමාජයේ පළවෙනි ස්ථානයත්, නලන්දා විද්‍යාලය ක්‍රීඩා සමාජයේ දෙවැනි ස්ථානයත්, ආදි නාලන්දේ ක්‍රීඩා සමාජයේ තුන්වෙනි ස්ථානයත් දිනාගෙන සිටිනවා. මධ්‍යන පත්‍රිකා ශ්‍රේණි මාවට පත්වන වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන් අපගේ වෙබ් අඩවියට.